මම කැමති මුලින්ම මේ මහතා සමග වැඩසටහන ආරම්භ කිරීම ප්‍රථම මේ මහතා මීට පෙර විශ්වවිද්‍යාල නාවිකයේ රැසක් ප්‍රකාශ කර තිබෙන බව අපට දැනගන්න ලැබුණා. එය ඇත්තටම විශ්මය ජනකයි. ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඔහු විශේෂ මනාවිකයක් ප්‍රකාශ කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත් ජනප්‍රියත්වයේ උපරිමයේ සිටින අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වර ජනාධිපති තුරණයට ඉදිරිපත් වන බවත් එම ජනාධිපති වර්ණයේදී ඒ මහතා පරාජයට පත් වන බවත් විශේෂයෙන්ම ඔහු ඒ ප්‍රකාශ කර තිබෙන්නේ ඔබ විශ්වාස කරයිද බන්දා 2013 අප්‍රේල් 30 වෙනිදා මේ සිදු කරන්නේ TNL රූපවාහිනී මැදිරියේ සජීවී ජනහඬ සාකච්ඡාවකදී. ඉතින් අපි කවුරුත් ඒ දවස්වල විශ්වාස කළේ නැහැ. මම හිතන්නේ ඒ අනාවැකිය. මොකද මේ මහතා ඉතාම ජනප්‍රියත්වයේ හිමිපෙත්ත සිටි අවස්ථාව. ඉන්පසු ආණ්ඩු පෙරලියක් වන බවත් සඳහන් කළා. ඔහු 2013 4:30 කියන්නේ එම දිනේදීම එම ආණ්ඩුව 2000 ජනාධිපති වන බවත් ඒ මහතාගේ ආණ්ඩුව 2015 ජනාධිපති තුමාගේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව 2015 වෙනස් වන බවත් ඒ කියන්නේ තුන්වන වතාවදී ජනාධිපතිවරයා නැවත බලයට පත් වන බවත් ඉන්පසු නැවත එම ආණ්ඩුව පෙරලෙන බවත් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් එබඳු විශ්මිත අනාවැකි රසක් පළ කර ජ්‍යොතිරේගය දැන් අප සමග සිටිනවා. මා දැනගන්න සතුටුයි මුලින්ම ඒ අනාවැකි සම්බන්ධයෙන් ඔහුගෙන්ම. විහිදරෝහණ. ඔව්. අපිට කියන්න බලන්න ඔබගේ මේ අනාවැකි සම්බන්ධයෙන් කෙටියෙන් යමක්. ඔව් මම මුල්ම අනාවැකි කිව්වේ ඔබතුමා හඳුන්වලා දුන්න ආකාරයට ඒ 2013 අප්‍රේල් 30 වෙනිදා තමයි මම කිව්වේ TN රූපවාහිනියේ ජනහඬ සජීවී වැඩසටහන සහභාගී වෙලා මහින්ද රාජපක්ෂ තුන්වෙනි වරට ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණොත් පරාජය වෙනවා කියලා. එතකොට ඉල්ලන අපේක්ෂක ගැනවත් අපි කවුරුත් දැනගෙන හිටියෙත් නැතුව ඔය කිව්වා වගේම ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තටම ගිහිපු අවස්ථාවක තමයි ඒ කිව්වේ. කවුරුත් සීනකින්ම බලාපොරොත්තු වුණේ නැහැ. මට ගොඩක් අය දොස් කියලා තිබ්බ ඒකට. නමුත් පසුව මිනිස්සු දැනගත්තා අපි මේ ජ්‍යොතිර්විද්‍යාව අනුව තමයි කේන්දර බලලා තමයි මේ අනාවැකි කියන්නේ කියන එක. ඉන්පසුව මම නැවත රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා කිව්වා. අරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාන් පස්සේ. ඉතින් මෛත්‍රීපාල ජනාධිපති වෙනවා කියන බවට මම UTV කියලා චැනල් එකක් තිබ්බ ඒ කාලේ. ඒකේ චන්ද්‍රසිරි බණ්ඩාර කියන ප්‍රවීණ ජ්‍යොතිර්වේදිය එක්ක මම පැය දෙකහමාරක විවාදයක් කරලා තමයි මම කිව්වේ මෛත්‍රීපාලගේ ජයග්‍රහණය වළක්වන්න බෑ කියලා. අද රටට කෙඹුදු තත්ත්වයක් ගෙනාවත් එදා මට ඒක කියන්න සිද්ධ වුණා. ඊළඟට මම කිව්වේ ඉන්දියාවේ අගමැති මෝදි උච්චකලග්නකාරී රුචක පංචමහරාජෝගේ තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ජයලලිත වගේ අයට කේවල් කරන්න බැරි විදියට ලෝකසභාවේ බහුතරය දිනා ගන්න පුළුවන් කියලා යාට ඉදිරිමැතිවරණදී ඒ දිනාගෙන යාගමත්ව වෙන බව. ඊට පස්සේ මම කිව්වා ඩොනල්ඩ් ට්‍රම්ප් මුළු ලෝකෙම ජ්‍යොතිරින් ඉන්දියාවේ කියන්නේ අපේ අය. ඉතින් නිතරම ලංකා දේශපාලඥ ගොඩක් ඉන්දියාවට ගිහිල්ලා ආවිල්ලා කේන්දර බලන්නේ දේශපාලනය කරන්නේ. ඉන්දියාවේ පවා වෙන අම ගිය ඔක්කොම ජ්‍යොතිරින් කියුවේ හිලරි ක්ලින්ටන් තමයි දිනන්නේ කියලා ජනාධිපති මැතිවරණේ. මම අන්තර්ජාලය ඔස්සේ මේ දෙන්නගේ උපන්දින ඔක්කොම විස්තර තිබ්බා. අරන් කේන්දර හදලා තමයි මම කිව්වේ නෑ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරනවා කියලා. සිංහලක්නකාරයෙක් මෙයාට යන්නේ නීච රවිගේ දසාවක් හිලරි ක්ලින්ටන්ගේ වෙලා යන්නේ කුජ මහ දසාව තමයි සිංහලක්න හිමි ඩොනල්ඩ් ට්‍රම්ප්ට යන්නේ කියලා. ඒට අමතරව මම කියලා තියෙනවා ඊට පස්සේ පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණයේ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති වෙනවා කියලා. ඒ කියන්නේ මෙයා ජනාධිපති වෙලා රනිල් අගමැති කරායන් පස්සේ ඒක ටික කාලෙකින් විසුරුව හැරියනේ ඊළඟ මැතිවරණයේදී අගමැති වෙනවා කියලා ඒකත් සිද්ධ වුණා. ඊට අමතරව මම කිව්වා පළාත් පාලන මැතිවරණයේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ අලුත් පක්ෂයක් වෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයට හදපු පොදු ජන පෙරමුණ ලංකාවේ පළාත් පාලනයේ බහුතරය ජයග්‍රහණය කරනවා කියලා. ඒ වගේම මම කිව්වා අපිට මතකයි විශ්වාස භංගයක් ගෙනව රනිල් වික්‍රමසිංහ මහත්තයට එරෙහිව. ඒකෙදී රනිල් වික්‍රමසිංහ මහත්තය ඒක ජය ගන්නවා කියලා මම කිව්වා. මේ විදියට අනාවැකි ඊළඟට අපේ හිටපු හමුදා පති පීල් මාෂල් සරත් මොන්සේකා එක මාසණයක්වත් ගන්නෑ කියලා මම කිව්වා ඒ මැතිවරණයේදී. ඒට අමතරව තව තව
දේවල් කිව්වා මම ප්‍රධාන වශයෙන් මේ ටික මං හිතන්නේ ලංකාවේ කිසිම ජ්‍යොතිර්වේදියෙක් කියලා නැහැ. එයාලා අද ටීවී නාලිකාවල ප්‍රෝග්‍රෑම් කරාට වැඩසටහන් කරාට මම කියපුවෝ එක අනාවේ කියක ඔය කියන ඔය ජ්‍යොතිර්වේදීන් කිසි කෙනෙක් කියලා නැහැ. ඔව් අපිට පැහැදිලි. ඔබ ඉතා බරපතල දේශපාලන ස්වභාවය අනාවේ කියන රසක් ප්‍රකාශ කර තියෙන බව. ඇත්තටම විශ්මයජනකයි. අපි විශේෂ බලාපොරොත්තු වෙන මේ වැඩසටහන තුළදී මේ අනාවැකි වල සත්‍යතාවය අපි පැහැදිලි මේ අනාවැකි වල මේ ගවේෂණාත්මක පැත්ත මේ අනාවැකි කොහොමද විචරෝණ මහතා මේ අනාවැකි වල කොහොමද මේ අනාවැකි වල නිගමනයට එන්නේ මේවල තියෙන ජ්‍යොතිර්වේදී පදර මොකද්ද කියලා අපි ගැඹුරින් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන ඉදිරි වැඩසටහන වලදී අපි ඒක පසුවට තබලා අද අපි අධ්‍යාපනික වැඩසටහනක් කියලා මම ඔබට කිව්වා මේ වැඩසටහන. ඒ අධ්‍යාපනික වැඩසටහනක් ලෙස අපි ගමන් කරද්දී මා දුටුවා මේ හැම අනාවැකියකම දේශපාලනික ස්වරූපයක්. ඒ වගේම මේ හැම අනාවැකියක් තුළ තිබෙනවා රාජ්‍යෝග පිළිබඳව යම් හැදරුවක්. ඒ නිසාම ජ්‍යොතිර්වේදයේ පිළිබඳව කතා කරන බොහෝ අය කතා කරන්නේත් රාජ්‍යෝග පිළිබඳව මේ දිනවල. අද දින මා විශ්වාස කරනවා අපි රාජ්‍යෝග පිළිබඳව කතා කළොත් වඩා සුදුසුයි කියලා. යනු මා යෝජනා කර සිටිනවා අද අපි සාකච්ඡා කරමු පංච මහා රාජ්‍යෝග පිළිබඳව. ඉතින් මා ප්‍රථමයෙන් ප්‍රකාශ කර සිටියා මේ වැඩසටහන අධ්‍යාපනික වැඩසටහනක්, ඒ වගේම ගවේෂණාත්මක වැඩසටහනක්. ඒ නිසා ජ්‍යොතිර්වේදයේ පිළිබඳව දන්නා නොදන්නා ඒ පිළිබඳ අධ්‍යාපනය ලබන සියලු දෙනාට දැනගන්නට රවිචන්ද රාහු කේතු අයත් නැහැ. මේ අර කියපු ග්‍රහය පස් දෙනාගෙන් සෑදෙන රාජෝග පහක් තියෙනවා. ඒ පහට තමයි අපි පංචමහා රාජෝග කියන්නේ. දැන් මේ රටේ දේශපාලන ශ්‍රේෂ්ඨයේ අගමැති ජනාධිපති වෙච්ච වැඩි දෙනෙකුට මේ රාජයෝගේ තිබිලා තියෙනවා. මේක ඇවිල්ලා පළවෙනි පන්තියේ රාජයෝගයක්. දැන් වර්තමාන ජනාධිපතිවරය ගත්තොත් දෙවෙනි පන්තියේ රාජයෝගයක් තමයි තියෙන්නේ. ගජකේසිරි රාජයෝගේ කියලා චන්ද්‍රයට කේන්ද්‍රගතව ගුරු තැන්පත් වීම. අපේ සිරිමා බණ්ඩාරනායක හිටපු අගමැතිතුමියට ඒක තිබ්බා. විජයනන්ද දහනායක අගමැතිතුමාට මේක තිබ්බා. ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන බිල් ක්ලින්ටන්ට තිබ්බා. සජිත් ප්‍රේමදාසටත් මේක තියෙන ඉදිරියේදී අපි මේ ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන පංචමහා රාජෝග ගැන කතා කරනකොට රෝහණ මම නතර කරනවා. පංචමහා රාජෝග ගැන අපි කතා කියන ප්‍රථමයෙන් මේ වැඩසටහන දිස්විදෙස් අපේ ප්‍රේක්ෂකයන් රසක් නර්බන වැඩසටහනක්. ඔවුන්ට පුද්ගලිකව ප්‍රශ්න තිබෙනවා නම් අපිට පුළුවන් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජ්‍යොතිර්වේදයේ ආශ්‍රයෙන් අපට විසඳුම් ඉදිරිපත් කිරීම සහ ඒ පිළිබඳව ඔබට දැන ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා ඔබට දුරකථන මාර්ගය භාවිතා කරන්න පුළුවන්. අපේ දුරකථන අංකය 0717 10 30 31. මම නැවත කියන්නම්. අපේ දුරකථන අංකය 0717 10 30 31. මේ දුරකථන අංකයෙන් ඔබට සජීවීව මේ අවස්ථාවේදී අපට ප්‍රශ්න යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔව්. ඔරවන අපිට ඉතින් ඔව් පංචමහා රාජෝග ගැන කතා කරනකොට අපි පළමුවෙන්ම අපි රුචක පංචමහා රාජෝගය ගැන කතා කරමු. රුචක පංචමහා රාජෝගය උදාහරණ කියලා පටන් ගන්නම්. මේ රටේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වුණා 1994 දෙවරක්. එතුමිය මේ රටේ ජනාධිපති ධුරය දැරුවා. එතුමියට තිබ්බේ මෙන්න මේ රුචක පංචමහා රාජෝගය. ඉතින් මේ රුචක පංචමහා රාජෝගය හැදෙන්නේ ඕනම කේන්දරයක. කේන්ද්‍රස්ථාන කියන්නේ අපි මේ රාශි 12ක් තියෙනවා. 1 4 7 10. මෙන්න මේ ස්ථානවල කුජ ග්‍රහය සක්ෂේත්‍ර වෙලා එක මූල ත්‍රිකෝණ වෙලා උච්ච වෙලා තැම්පත් වීම තුලින් තමයි මේ රුචක පංචමහරාජෝගය හැදෙන්නේ. කුජ ග්‍රහය උච්ච වෙන්නේ මකර රාශියට සෙනසුරුගේ. අන්න එතකොට ඕනම ලග්නක 1 4 7 10 මකර උච්ච වෙලා ඉන්නවනම් කුජ ග්‍රහය එතන රුචක පංචමහා රාජෝගය තියෙනවා. ඒකට අමතරව උච්චක රාශිය අයත් වෙනවනම් 1 4 7 10 ඕනම කේන්දරයක එතන රුචක පංචමහා රාජෝගය තියෙනවා.
එතකොට මේෂ මේෂ රාශියේ කුජ ග්‍රහයා තැම්පත් වෙලා ඉන්නවා නම් 1 4 7 10 එතන ෘචක පංච මහරාජෝගයේ තිනන්නේ ආකාරයට තමයි ෘචක පංච මහරාජෝගය හටගන්නේ කේන්දරයක. ඉතින් සනත් ජයසූරියට මේක තිබ්බා. සනත් ජයසූරිය ඒක නිසා තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක වාර්තා තියන්න පුළුවන්කම උනේ. මොකද ෘචක පංච මහරාජෝගය අනිත් පංච මහරාජයකට තරම වෙනස්. කුජ කියන්නේ ග්‍රහලව සටන්කාමියා සෙම්පතියා. එයා යමක් කරනකොට ඉක්මනට කරන ග්‍රහයෙක්. ඒක නිසා යම් කිසි පුද්ගලයෙකු මේ රාජෝගේ තියෙනවා නම් ඒ දසාවල් ලබනවා නම් ඉතා ඉක්මනින්ම ඔහුගේ ජීවිතයේ උසස් තත්වයකට කුජ ග්‍රහයා ගෙනවිත් තියෙනවා. අපිට උදාහරණ ලෙස ඔය මන් දෙකයි කිව්වේ චන්දිකා කුමාරතුංගගේ සනජසෝණ තරම් උදාහරණ දෙන්න පුළුවන්.